අපේ අලුත් සන්ධානයේ මහලේකම්තුමා තමුන්නාන්සලට විස්තර කරලා දුන්නා. අද මේ මතුවලා තියෙන තත්ත්වය පිළිබඳව පෙරේදා පැවතිච්ච කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමේදී හදිස්සියේ පැන නගුණ ප්‍රශ්නයක් නෙමේ දැන් මේ කර්ලියට ඇවිල්ලා තියෙන්නේ. ඒකෙදි තමයි මේ සලකුණක් පිළිබඳව මන්ත්‍රීවරු කීප දෙනෙක් කතා කරන්න පටන් ගත්තා. දැන් තමුන්නාන්සලා දන්නවා 2001ෙත් මේ වගේ සන්ධානයක් හැදුවනේ එක්සත් ජාතික පෙරමුණ කියලා. ඒ සන්ධානයේ හැදලා ඒ පෙරමුණෙන් ඡන්දෙට ගියා. ඒ සන්ධානයේ මේ සන්ධානයේ වෙනසක් තියෙනවා. අපි අන්නේ ඒක ඉස්සෙල්ලා තේරුම් ගන්නට ඕනේ. ඒ එක්සත් ජාතික පෙරමුණ කියලා හදපු සන්ධානයේ තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ යටතේ. ඒක නාමිකව පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා තමයි සන්ධානෙත් නායකයා. නමුත් මේ හදලා තියෙන සන්ධානේ වෙනම යන්නේ. මේකට නායකයෙක් ඉන්නවා, මේකට මහලේකම්වරයෙක් ඉන්නවා, මැතිවරණ කොමසාරිස් ජෙනරාල්තුමා මේක පිළි අරගෙන තියෙනවා. ඉතින් එහෙම තියෙන සන්ධානයකට එක්සත් ජාතික පක්ෂයේ ලාංඡනය යටතේ යන්න බෑ. යන්න නම් මොකද්ද කරන්න ඕනේ? එක්සත් ජාතික පක්ෂය විසින් දැන් ওই එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෝ කියනවා නම් අපි අලියව අමතක කරන්න හදනවා, අලියගෙන් ඉල්ලන්න ඕනේ කියලා අපිත් කැමතියි. මොකද්ද කළ යුත්තේ? එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා මැතිවරණ කොමසාරිස්ට කියන්න ඕනේ මේ සන්ධානයට අපි අලිය දෙනවා. අපි ඉස්මුතුනින් පිළිගන්නවා. අපි කිසි කෙනෙක් අලිය එපා කියලා නැහැ. නමුත් මේක කරන ක්‍රමවේදයක් තියෙනවා. දැන් මේ සන්ධානය කියන්නේ මැතිවරණ කොමසාරිස් පිළිගත්ත ලියාපදිංචි වෙනම පක්ෂයක් සන්ධානයක්. ඉතින් ඒකට එක්සත් ජාතික පක්ෂයෙන් කියනවා නම් අලිය ලකුණෙන් ඉල්ලන්න කියලා සන්ධානෙට අලිය දිය යුතුයි. අලිය ඒගොල්ල ළඟ තියාගෙන අපිට කොහොමද කියන්නේ අලියගෙන් ඉල්ලන්න කියලා. එහෙම කරන්න බෑනේ. ඒක කරා 2001 අර නාමිකව තිබුණ හින්දා. එහෙම නැත්තම් මොකද වෙන්නේ? දැන් කොහොමත් නෛතිකව දැන් මැතිවරණ කොමසාරිස්තුමා මේ සන්ධානෙ පිළිගත්තට පස්සේ අපිට අලිය ලකුණ පක්ෂ දෙකකට තියෙන්න බෑනේ. තියෙන්න පුළුවන් එක පක්ෂකටනේ. එක්කෝ එක්සත් ජාතික පක්ෂය සතුව තියෙන්න ඕනේ, එහෙම නැත්නම් අපිට සන්ධානෙට දෙන්න ඕනේ. ඉතින් එක්සත් ජාතික පක්ෂය කියනවා නම් සන්ධානෙට අලිය දෙන්නේ නැහැ කියලා අපි කොහොමද අලිය ලකුණෙන් යන්නේ? එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලෙම්ම අනුමත කරලා පීටෝ ගත්ත සන්ධානයක් නෙමෙයි. මේක මේ අපි බලෙන් ගිහිල්ලා, එහෙම නැත්නම් අපි හොරෙන් ගිහිල්ලා හදාගත්ත සන්ධානයක් නෙමෙයි. පහුගිය සති දෙකකට කලින් තිබුණ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව තීරණය කෙරුවා සන්ධානයක් හදන්න. සන්ධානයේ නායකයා සජිත් ප්‍රේමදාස මහත්මයා කෙරුවා සභාපති කරා. ජන අගමැති අපේක්ෂකයා කෙරුවා එතුමා. මේ සීලු දේ අනුමත වෙලා තියෙනවා. නාම යෝජනා මණ්ඩලයේ සභාපති කෙරුවා එතුමා. ඒවා ලිඛිතව තියෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ගත්ත තීන්දුව. ලාංඡනය තියෙනවා. ලාංඡනය ගැන අපිට තීන්දුවක් ගන්න වෙනසක් කරන්න පුළුවන්. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ යම්කිසි පිරිසක් කියනවා නම් අපිට අලිය ලකුණ අතාරින්න බෑ කියලා. බොහොම සුසුරු දෙයක් මේක. පක්ෂ දෙකකට එක ලාංඡනයක් තියාගන්න බෑනේ. එහෙමනම් එක්සත් ජාතික පක්ෂයේ ඔය අලිය ලකුණ ඕන කියන කට්ටියට කරන්න තියෙන්නේ මහලේකම්තුමාට කියලා. මහලේකම්තුමා මේ වෙන වෙන කුණුහරුප කියලා තියෙනවා අද ලංකාදීප පත්‍රයේ. එයාට කරන්න තියෙන්නේ මේවා කියන එක නෙමෙයි. එයා මැතිවරණ කොමසාරිස්ට කියන්න ඕනේ අනේ කරුණාකරලා මේ අලිය ලාංඡනය දෙන්න සන්ධානෙට. එතකොට අපි සීලු දෙනාම සන්ධානගත වෙනවා. මේ කියartifactId අපි චනක් කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි UNP